Startup 2021. Derana Startup 2021. Vasare visishtatama tarana vyavasayakaya swa ratawata yana gamaneedi apada tawat tarana vyavasayaka kandayamak muna gahenawa. Basnahira palate kadawata nagare. දිනෙන් දින ඉදිරියට යන තාක්ෂණයත් එක්ක ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරමින් රටේ සමාජ ගැටලු බොහෝමයකට විසඳුම් හොයන තරුණ ව්‍යවසාය කණ්ඩායමක් අපට හමු වුණා. මේ ඉන්නේ තරිඳු ඇතුළු කණ්ඩායම. අයිබෝන්. අප බලමුද වැඩ කටයුතු කොහොම සිද්ධ වෙන්නේ කියලා. තරිඳු සුරජ් ඇතුළු කණ්ඩායම ස්ටාර්ට්අප් තරඟයට සම්බන්ධ වන්නේ තාක්ෂණික ව්‍යවසායකයන් ලෙසයි. ඩ්‍රෝන යාන ක්‍රියාත්මක කරවීම සඳහා මෙහෙයුම් පද්ධති නිර්මාණය කිරීම ඔවුන්ගේ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයයි. මම නියෝජනය කරන SRQ Robotics කියන ආයතනයේ අපි දෙරණ ස්ටාර්ට්අප් 2021 කියන තරඟයට ඉදිරිපත් කරලා තියෙන මල්ටිපර්පස් ඔටෝපයිලට් සිස්ටම් එක. ඉතින් ඩ්‍රෝන තාක්ෂණය ගැන මම අද ලෝකයේ ඉතාම ලොකු මාකට් එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකක් මේ ඩ්‍රෝන් තාක්ෂණය කියන්නේ. ඉතින් අපි SRQ Robotics ආයතනයේ විදිහට දැනට ලෝකේ රටවල් කීපයකට මේ ඩ්‍රෝන යාන නිෂ්පාදනය කරනවා. මේකෙදි ඩ්‍රෝන යාන අපි දන්නවා ප්‍රධාන වශයෙන් යොදා ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රීස් වර්ග කීපයක් තියෙන එකක් තමයි මේ පැකේජ් ඩිලිවරි, ඒ වගේම හෙල්ත් කෙයර්, ඊට අමතර වයිල්ඩ් ලයිෆ් මොනිටරින්, සර්ච් ඇන් රෙස්කියු ඔපරේෂන්, මේ වගේ ඉන්ඩස්ට්‍රීස් ගණනා ශේෂ්ඨ ගණනාවකටම මේ ඩ්‍රෝන් තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි නිර්මාණය කරලා තියෙන්නේ මේ ඔටෝපයිලට් සිස්ටම් එක. ඒ කියන්නේ ඩ්‍රෝන සඳහා පාවිච්චි කරන්න පුළුවන් බ්‍රේන් එකක්, කෘතිම බුද්ධියක්. ඉතින් මේකෙන් අපිට පුළුවන් මේ කෘතිම බුද්ධිය ඕනම ඩ්‍රෝන යානාවකට සම්බන්ධ කරලා අපිට අදාළ ශේෂ්ත්‍රයේ තියෙන කාර්යන් ඉටු කර ගැනීම සඳහා. තරිඳු තම ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ඇති ගැටලු ගණනාවකට විසඳුම් යෝජනා කරනවා. භාණ්ඩ ප්‍රවාහණය ගලවා ගැනීමේ මෙහෙයුම් මෙන්ම විශාල සමාජ ගැටලුවක් වී ඇති අලි මිනිස් අර්බුදයටද විසඳුම් ඊට ඇතුළත්. අපි උදාහරණයක් විදිහට භාණ්ඩ ප්‍රවාහණය කියන ඩිලිවරි කියන ක්ෂේත්‍රය ගත්තොත් මේකෙදි ඇත්තන ලෝකෙ දැන්ට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ සම්පූර්ණම ඔටෝනෝමස් ෆීචර්ස් තියෙන. ඒ කියන්නේ තමන් භාණ්ඩ ඩ්‍රෝන් එකට දීලා දෙන්න ඕන ස්ථානය සලකුණු කරාට පස්සේ කිසිම අපේ මැදිහත් වීමකින් තොරව මේක ස්වයංක්‍රීයව එතෙන්ට යන තාක්ෂණයක් තමයි දැන් ලෝකෙ වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් අපි මෙතනදී ඉම්ප්ලිමෙන්ට් කරන්නේ එහෙම තාක්ෂණයක්. එතකොට මේකෙදි මේ වැඩි වෙන ඩිමාන්ඩ් එකත් එක්ක අපිට හැකියාව ලැබෙනවා එක සැරේ ඩ්‍රෝන් යාන 10 ගාණක් පාලනය කරන්න. අපි දන්න ලංකාවට වඩා ගොඩක් නොදිනන රටවල් ගාන වගේ රටවල් අද වෙද්දී මෙඩිකල් ඩිරිවේස් සඳහා සම්පූර්ණ ඩ්‍රෝන් තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වගේම ලංකාවේ විශේෂම වයිල්ඩ් ලයිෆ් මොනිටරින්ග් මේ අලි මිනිස් ගැටුමට මේ අලි ඉන්න තැන් ස්ථාන හඳුනා ගන්න මේ ඩ්‍රෝන් තාක්ෂණය පාවිච්චි කරනවා. ඊටත් අමතරව සර්ච් ඇන් රෙස්කියු ඔපරේෂන්, හදිසි ගං වතුර වගේ අවස්ථාවකදී මේ හෙලිකොප්ටර් එකකින් ගිහිල්ලා මේ මිනිස්සු ඉන්න තැන් නිරීක්ෂණය කරනකොට වඩා අපිට පුළුවන් මේ අපේ ඩ්‍රෝන යානාව යොදාගෙන තර්මල් ඉමේජින් කියන තාක්ෂණය පාවිච්චි කරලා මිනිස්සු ඉන්න තැන් ඉතාම ලේසියෙන් හඳුනා ගන්න. මොකද විශේෂයෙන්ම මේක අඩු පිරිවැයක් කියන්නේ හෙලිකොප්ටර් ගුවන් ගත කරනවට වඩා. තම නිර්මාණ විලුවෙන් අමරිකාව ඔස්ට්‍රේලියාව රටවලින් ජාත්‍යන්තර ඇගීම් ලබා ඇති තරිඳු පවසන්නේ තම ඩ්‍රෝන යාන ව්‍යාපෘතිය රටේ දියුණුවට දායක කරගත හැකි අතරම ඒ මගින් විදෙස් වෙළඳ පොළත ජයගත හැකි බවයි. අද වෙද්දී ලංකාවේ මේ ඇග්‍රිකල්චර් කියන්නේ කෘෂිකාර්මික කියන ක්ෂේත්‍රයේ මේ ඩ්‍රෝන යානය යොදා ගන්න ලොකු උනන්දුවක් තියෙනවා. මම හිතන්නේ මේකත් එක්ක ලංකාවට මේ ඩ්‍රෝන යානා පිටරටින් ගෙන්වීම නිසා ලංකාවේ තියෙන ජාතික ධනය සෑහෙන පිටරටට යනවා. ඉතින් මම හිතන්නේ අපේ මේ උත්සාහය තුලින් මේ ධනය සෑහෙන විදිහට ලංකාවට ලිතුරු කරගන්න පුළුවන්. මොකද අපේම තාක්ෂණයක් අපි නිෂ්පාදනය කරන්නේ අපේ රටේ. ඒ වගේම විදේශ වෙළඳ පොළට මේක හඳුන්වා දීලා විදේශ ආයෝජන සහ විදේශීය මුදල් අපේ ලංකාවට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ විශේෂයෙන්ම මේක අපිට කියන්නේ අපේ ඩේටා සිකියුරිටි එක ගැන ගත්තොත් මම දන්නවා අපි දන්න ලෝකයේ දැනට ගොඩක් රටවල් එයාලගේ ඩේටා සිකියුරිටි එක ගැන ලොකු උනන්දුවක් දක්වනවා. කියන්නේ වෙනත් රටවල් වල නිෂ්පාදනය කරන ඩ්‍රෝන යාන තමන්ගේ රටේ ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්නෑ. ඉතින් මේක ලංකාවට කවදා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට අපේම ඩ්‍රෝන් ප්ලැට්ෆෝම් එකක් සහ ඩ්‍රෝන් ටෙක්නොලොජි එකක් තියෙන්න ඕනේ අපේ ආරක්ෂක කටයුතු සඳහා. ඉතින් මේ
අපේ උත්සාහය අපිට ලංකාවට මේ වගේ අවශ්‍යතාවයක් ආවොත් කවද හරි ලංකාවේ අපේම දෙයක් අපි නිර්මාණය කරපු දෙයක් තියෙනවා කියලා පෙන්වන්න. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආපදා විලඳ ක්ෂේත්‍රයන් තුල පළදායි ලෙස ඩ්‍රෝන මෙහෙයුම් සිදු කිරීමේ තරඳුගේ ව්‍යාප්තිය බලගැන්වීම සඳහා ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ට ව්‍යවසායකයෙක් දෙරණ ස්ටාර්ට්අප් සමග සම්බන්ධ වෙනවා. ගුවන් සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් ආයතනයක් වන සිලෝන් ඒරෝනොටිකල් සර්විසස් හි සභාපති සම්පත් රණවීර මහතා තරින්දු සුරාජ් සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත් කිරීමේ වගකීම දරමින් ඔහුගේ ව්‍යවසායකත්ව උපදේශක ලෙස කටයුතු කරනවා. ෆොටෝග්‍රැෆි වලින් එහා ගිය මැපින් ඇග්‍රිකල්චර් සෙක්ටර් එකට පවර් ග්‍රිඩ් ඉන්ස්පෙක්ෂන් මේ වගේ මිලිටරි සෑහෙන සෙක්ටර්ස් ගොඩක දැන් ඩ්‍රෝන් කියන තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වගේම ඇමරිකාව වගේ ගත්තොත් මේ වෙද්දි 13 බිලියන් ඉන්වෙස්ට් කරලා තියෙනවා මේ ඩ්‍රෝන් තාක්ෂණය සඳහාම. ඉතින් එතෙන්දී ලංකාවේ මේ ඩ්‍රෝන් තාක්ෂණය කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක සහ මේකේ තියෙන වැදගත්කම කොහොමද සොසයිටි එකක් ඇතුළට අරන් යන්නේ සමාජයක් ඇතුළට අරන් ගිහිල්ලා මේක ඩිවලොප් කරන්න කියන පාර්ට් එකේ තමයි අපි තරිදුත් එක එකතු වෙන්නේ. ලංකාව තුලත් මේ ඩ්‍රෝන් තාක්ෂණය දැන් විශාල වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය මේකේ රෙගුලටරි පැත්තත් ඉම්ප්ලිමන්ට් කරන්න වැඩ කටයුතු සලස්සගෙන යන වෙලාවක තරිඳුගේ මේ ඉන්වෝල්වමන්ට් එක සෑහෙන වැදගත් වෙනවා ලංකාවේ ඩ්‍රෝන් ඉන්ඩස්ට්‍රි එකට. තරිඳුර තියෙන ප්‍රශ්න මොනවද මේ මාකට් එකේ එළියට යන්න සහ මේ එයාගේ බ්‍රෑන්ඩ් එක පොසිෂනින් වලදී. ඒතර අපිට අඳුරගන්න හම්බුණා තරිඳුට මාකට් එකේ සස්ටේන් වෙන්න නම් අපි මොනවද ගත යුතු ක්‍රියාමාර්ග කියලා. ඒ සඳහා කළ යුතු වැඩ කටයුතු තමයි මම තරිඳුට උපදෙස් දෙමින් කරගෙන යන්නේ. උදාහරණයක් විදිහට අපි වර්ටිකල්ස් තුනකින් වැඩ කරනවා. එකක් තමයි තරිඳුගේ තියෙන ටෙක්නොලොජිකි අපි කොහොමද මෙඩිකල් ඉන්ඩස්ට්‍රී එකට ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රී එකට ඩිසාස්ටර් මැනේජ්මන්ට් පැත්තට යූස් කරන්නේ ලංකාවේ. එතකොට ඒක ප්‍රූව් කරාට පස්සේ අපි කොහොමද මේ ප්‍රොඩක්ට් එක මේ ඇප්ලිකේෂන්ස් වෙනරට අරයන්නේ සහ මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් පැත්ත කොහොමද ලංකාවේ බැක් ඔෆිස් එකක් විදිහට ඩිවලොප් කරන්නේ පිට දියුණු රටවලට සහය දෙන බැක් ඔෆිස් එකක් විදිහට කොහොමද ඩිවලොප් කරන්න කියන කරුණු කාරණා තුන මූලික කරගෙන තමයි තරිඳුට මම උපදෙස් දීගෙන ඉදිරියට යන්නේ. තරිඳු ඇතුළු කණ්ඩායම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් රට තුළ විප්ලවීය වෙනසක් සිදු කරතයි ඔබ විශ්වාස කරනවා නම් ඔබට පුළුවන් ඔවුන්ව ඉදිරියටම රැගෙන යන්න. කරන්න තියෙන්නේ DS හිස්තැනක් අංක 4 යොදා 99.2ට ඕනෑම ජංගම දුරකථන ජාලයකින් හැකිතාක් SMS කරන්න. Derana ON SOCIAL 2021.